කටුන් පෙළට අවධානය යොමු කරන්න හදන්නේ විශ්‍රාමිකයන්ට වැඩිකරා කියපු විශ්‍රාමය වැටපය ලැබුණද මේ කාටුන් එක බලන්න දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් දෙන්නගේ කතාවකින් අපි ආරම්භය ගන්න සූදානම් වෙන්නේ ජූලි පළවෙනිදා ඉඳලා විශ්‍රාමිකයන්ට දෙනවයි කියපු දීමනාව මේ මාසෙත් නෑනෙ බං ඒක දෙයි හද්දොහේ දානේ ඉවර වුණායින් පස්සෙ කියලයි ඔන්න කියන්න ඇවුනද කතාව එ අතරේ මෞබිමට යනවා අපුටා ගන්න MDV රත්නගේ මරසිපාල කාටුන් එක දැන් මන්ත්‍රීවරුන්ට ගමට යන්න බැරිලු කෝ වැඩ කියලා අහනවලු ගෙදරට යන්න බෑ කෝ ලක්ෂාතර කියලානු කෝ වැඩ කියලානවා ගමට ගියාම ගෙදරට ගියාම වැටුප ගැන කියවන කෝ ලක්ෂාතර කියලා ගෙදර උන්දැලා අහනවා මේ ප්‍රියන්ති පෙරරාගේ ඩෝක්ටෝක් අද පත්තරේ ආණ්ඩුව මේ දවස්වල කරන්නේ මොනවද බං වෙන මොනවද ඉතින් දේශපාලන හතුරන්ට ආයුධ දීගෙන දීගෙන යනවා මිසක් මේ දිවයිනේ තරස්වෙන්ගේ බෙම්පි අකාටුන් එක බෙම්පි ආමුවට ඇවිල්ලා ඉන්නේ අගමැති රනිල් වගේ කෙනෙක්නේ ඔහු කියනවා අදහස් වෙනස් කරගෙන අලුත් දේශපාලනයක් සමග අපි රට හදන විප්ලවයකට සූදානම් කියලා ඉඳගෙන හිටපු පොඩි එකා බෙම්පියා නැගිටලානු අම්මෝ ඒ ගමන විප්ලවයක් කරන්නද හදන්නේ කියලා මේ තිලකගේ තුන්වන්සල කවිය ලංකාදීපෙන්. ජනතාවක් රටේ අද දහදුක විඳිති පාලක පිරිස් සුව පහසුවෙන් කල් ගෙවති. දෙන වරදාන මදියයි ඉල්ලා සිටිති පුදුමයි මේ පිරිස් ලැජ්ජාබිය නොමැති. වරදාන මදි කියලා තවතාව ඉල්ලනවා. ලැජ්ජාබයක් නැති හැටි. අද රාණිගි කතාව අද පත්තරේ ජනරාණි කාටුන් එකෙන්. දේශපාලකෙක් ඇවිල් අහනවා. ජනතා පරමාධිපත්‍යය කියන එකේ තේරුම ඔබ දන්නවදරානි නැතුව නැතුව ඔහෙලා තෝරන අපේක්ෂකයාට අපට ඡන්දෙ දාන්න කියලා බල කරන එක නේද ජනතා පරමාධිපත්‍යය ගැනයි ඒ රාණිගේ අර්ථ නිරූපණය මෞබිමේ MD වීරරත්නගේ කාටුන් එකක් මේ බලන්න වත්මන් ජනපති සහ හිටපු ජනපති සාකච්ඡාවක ඒ අතරේ ආම් බලන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පැත්තේ හිටපු අය පොට්ටුව පැත්තට පැනපැන යන්න දගලන හැටි. කවි කීපයක් බලන්න යන්ද දැන් මේ තලන්ගේ අනේද කියන්නේ කවි. ඩිග්‍රිය ගහපු මහා උගතක වුණාට කළු සහ සුදු වෙනස නොපෙනේ කනාට රජවරු වෙන්න දඟලන වැඩි දෙනාට ජෝතිර්වේදියෝ අන්දති ගුණාට. මේ තවත් කවියක් විදුර අභේනායකගේ දවසේ පද අතර. ඊයේ පොහොට්ටුව පිබිදුණු ජන රැලිය අදහෙට අනුරලත් අඹරණවලු ගුලිය රැලි කල් දමාගෙන අලි තාමත් වලිය ගුටිකෙලියක් නොවේවා මේ සැන කෙලිය. එහෙම ප්‍රාර්ථනා කරාට කවුද දන්නේ නේද මොන කෙලියක් වෙයිද කියලා. මේ තවත් කවියක් අනුරාධගේ ඕකයි තත්ත්වේ කවිය. පොහොට්ටුවේ වරම ගෝටා හට දුන්නා SB ඩිලානුත් ඇවිදිල්ලම උන්නා. ගෙනා මල් ඔසවා ඉහලට පෙන්නා කාටත් වඩා උඩ පැන්නා ඒ දෙන්නා. SB ඩිලානුයි මහා සතුටකින් ඉන්නවා දැක්කා කාටත් වඩා උඩ පැන්නා ඒ දෙන්නා. ඊළඟට මේක අහන්න තලංගව ජයසිංහගේ පලා මල්ල ලංකාදීපේ. රාජදාස ඇවිල්ලා බැසිල්ගෙන් අහනවා ඔබතුමා කිව්වද කම්මුතු කරන කෙනෙක් ගේනවා කියලා මෙන්න බැසිල්ගේ උත්තරේ ඔව්. ගේනවම තමයි එක්සත් ජාතික පක්ෂය කම්මුතු කරන කෙනෙක්. ලංකාදීපයේ පංකජ රවින්දගේ සරදම් මෙන්න. දේශපාලකයා සරදම්ට කියනවා ගෝටාට හුඟ දෙනෙක් සුභ පතලලු. ඒ වනේ සරදම්ට ඕනි සරදම් අහන්නේ සාගලත් සුභ පතලද. ගෙදට්ට ගිය කතාව මතක් වෙලා. සාගලත් සුභ පතලද කියලයි අහන් නේද. ඔර ගෙඩියාවගේ සුභ පතලත් දන්න හැද. ලංකාදීපයේ දාසාපලානගේ ස්වාරිස් මෙන්න. එක්සත් ජාතික පක්ෂය කියන නිවස ඇත්තේ ඇතුළේ ගෝරි. එතන් තිස්රහාට කියල ස්වාරිස් කෑගහල කියනවා සෑර් ගෝටාගේ නමනම් කිව්වා කියලා. UNP පැත්තේ තමයි ප්‍රශ්නේ දෙන්නෙක් බලාගෙන ඉන්නවා වියලි කතරින් එතෙරවන්නට ලංකාදීපේ දාසගේ කාටුන් එක මෙන්න. වියලි කතරක ඉන්න වතුර සිදීගිය විලක ඉන්න ඉබ්බ දෙන්නෙක් එක්කෙනෙක් රනිල් අනිත් එක්කෙනා සජිත් ආසින් ඇවිල්ලා මේ අලියෝ දෙන්න තමන්ව එක්කගෙන යයි කියලා දෙන්නම් බලාගෙන ඉන්නවා.
කාව එක්කං යයිද. අවසාන කාටුන් එක ගණ්ඩ හදන්න අර පුරාණ චාරිත්‍රයක් තියෙනවානේ මංගල හස්ති රාජ්‍යා අරගෙන යනවා යා තමයි නායකත්වය තීරණය කරන්නේ. බලුම ඒක නූතනයට ගලපන්නට අවසානය තලන්ගේ ඒතුමා කාටුන් එක. හස්ති රාජ්‍යා සමගින් යන රාජදාස ඒතුමාට කියනවා පුරාණ චාරිත්‍රානුකූලව මංගල හස්ති රාජ්‍යා යමෙක් ළඟ ගිහින් දන ගැව්වනම් එයා තමයි රටේ රජ්ජුරුව වෙන්න කියලා. ඒතුමා කියනවා ඒක අදටත් ගැලපෙනවාද අපි බලමු කියලා. හැම පක්ෂෙන්ම අපේක්ෂකම් ගැන කියවෙන සෙට් එක ඉස්සරහට අලියා ගෙනිච්චට පස්සේ වෙන දේ. ඈ ඔය ඵලයන් අලියා බය වෙලා දුවනවනේ. නූතනයට ගලපන්න ගිහිල්ලා වෙච්ච තත්ත්වයයි ඒ.